අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රියේ හත ප්‍රධාන පුවත් විකාශයේ සමගින්. මම ප්‍රමිත මහානාම. මම තිරේ නදේෂා රණසිංහ. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. मगी निकसिय हेटहायक समग चीने शंघाई दक्वा पियासर कल श्रीलंकन ग्वान्याने कार्मिक दोष किंग ज्वाली कटुनायकट दुरेन इवात कल एम्बिलिपिटिय नगर सभावे सभापति हेल उरुमे ज्ञान प्रभहिमीट चोदना दा हतराक पोलिस ग्रहणेन पलागिय पास्याले तरुणेकु तेमहल गोडनकिल्लकिन वेटी मरुट श्रीलंका क्रिकेट तेरीम कमिटुव इल्ला अस्वेई බක් පුර පොසලොස්වක පොහොය දිනේ අදයි බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනේ සිදුවේ අදවන් පොහොය දිනකදී ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කුරුසියේ ඇනගසා මරා දැමීමේ මහා ජීවිත පූජාව සිදු කළ මහා සිකුරාදා දිනයේද අදට යදී තිබීම විශේෂත්වයක් බක් මාසයේ පළබර උ මාසයයි හිරු මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන මෙම මාසය ජ්‍යොතිෂ්‍ය අනුව නව වර්ෂයක ආරම්භය සනිටුහන් කරනවා नव प्रार्थना अपेक्षावन्गिन एरंबिन मिम मासे मिरट मुलुमहत बौद्ध जनतावट सुविशेषी मासयाक ए संबुदु सिरिपा पहसिन श्रीलंका द्वीपय देवनवरटत पवित्र वीम हेतुवेन चूलोदर महोदर नाग गोत्रकेन मेनिकपुटोक उरुमे वेनुवेन कर्नलद सटिन सिदुवन विनाश वेलक्वीम सदा उदुन वहांसे एवक लग्दुमट वेडम कल बव बौद्ध इतिहासे दक्वेनवा බුද්ධාලම්බන පෙළහර පාමින් බුදුන් වහන්සේ නාග ගෝත්‍රකින් අතර පෙනී සිට සමගි භවයේ ආනිශංස ඇතුළත් ධර්මය එහිදී දේශනා කළා. ධර්මයේ ශ්‍රවණය කළ චූලෝදර මහෝදර දෙපළ යුද්ධයට හේතු මිනිපළඟ බුදුන් වහන්සේට පූජා කළ බව ශාසන ඉතිහාසයේ සඳහන්. බුදුන් වහන්සේ එම මිනිපළඟ යලිත් ඔවුන්ට බාර කර ඇත්තේ වැඳුම් පිදුම් සඳහායි. එම මිනිපළඟ තැන්පත් කොට නාගදීප චෛත්‍ය ඉදිකිරීමද සිදුව ඇත්තේ අදවන් බක් පුර පසළොස්වක පොහොය දිනකදී. බක්පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් අද ලක්වාසී බෞද්ධයින් වෙහෙර විහාරස්ථානවලදී ආගමික සහ ප්‍රතිපත්ති පූජාවන් නියැලුණා. අවුරුදු සමරන්න සූදානම් වෙන මේ මාසය තුල අපි අතර සමගිය ඇති කරමින් වාද බේද දුරලලා ඒ වගේම අපි එකිනෙකා ප්‍රියයසින් බලමින් බොහොම සමගි සම්පන්නව කාලය ගත කළ යුතු වෙනවා. චූලෝදර මහෝදර දෙපළ අතර ඇති වෙච්ච යුද්ධය සමතකයට පත් කරවීමේ පණිවිඩය අරුත් පළ ගන්නන්න පුළුවන් වෙන්නේ එතකොටයි. මොඩිෂ් කුමාරය පෞකාරි ප්‍රතිපස්සුවදලා ලෝපුරා කිතුනු ජනතාව අද මහා සිකුරාදා දිනේ ඉමහත් භක්තියෙන් යුතුව සමරනු ලබනවා. ඒ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දුක් විඳීම හා කුරුසෙහි මරණය අනුස්මරණය කරමින්. මහා සිකුරාදා දිනේදී ලක්වාසී කිතුනු ජනයා ජේසුස් වහන්සේ කුරුසියේ ඇල්ලා තිබූ පෑ තුනක කාලය තුල සිදු වූ දුක් ප්‍රාප්තිය විශේෂ අවස්ථා නිරූපණය කරමින් විශේෂ වූ යාගයක් පවත්වනු ලබනවා. महा सिकुरादा दिने विरुवेन निवेदनयक निकुत करन अग्रामात्य रणिल विक्रमसिंघ महता पेन्वा देन्ने सत्य युक्तिय साधारणत्वय विविध बलपैम हमुवे यटपत्वे नपुरे बलवेग इस्मतुवीम अप लोक इतिहासे पुराम अद्दकैति बवाय अप देशयात सदाचार संपन्न राज्यक करा यन गमनेदी एलेस अदहमी बव राज्यानट इड नोदी मनुष्यत्वे रेकगन्नट महा सिकुरादा दिनेदी अधिष्ठान करगत युतु बव एम निवेदने वेडिदुरटत सदहन एम्बिलिपिटिय नगर सभावे सभापति तुरेन इवात कल जातिक हेलोरुमे पक्षय नियोजने करन पूज्य वेवल्दुवे ज्ञान प्रभ हिमियान दूषणा क्रिया रसकट संबंध बव एम्बिलिपिटिय नगर सभावे मंत्रीवरुन चोदना करनवा एम्बिलिपिटिय प्रदेशे महाजनतावद पेन्वा देन्ने ज्ञान प्रभ हिमियान सिय मंत्री तुरेट मुआवी विविध दूषणा क्रिया सिदु करन बवाय जातिक हेलरुमे नियोजनेकरण पूज्य वेवेल्दुवे ज्ञानप्रभ हिमियान एम्बिलिपिटिय नगरसभावे सभापतिदुरे निवत्किरुणे इये दिनेदी ए सबरगमु पलात प्रधानमात्य महिपाल हेरत महता विसिन गसेट पात्रयक निगुत करमिन एम गसेट पात्रयेन दक्वा तिबुणे नगरसभा आज्ञापनत यटते महामतिवरयाट हिमी बलतलवलट अणुव एम्बिलिपिटिय नगरसभावे सभापतिदुरेन पूज्य वेवेल्दुवे ज्ञानप्रभ हिमियान इवत्किर बवाय स्वामी महंसे सभापति दूर सेवय तावकालिक वर्धित वाला
ගැසට් නිවේදනයක් නිකුත් කළා. විශ්‍රාමලත් අධිකරණ නිලධාරියෙකු කුලවා මේ සම්බන්ධයෙන් අපි විභාගයක් පවත්ලා එතනින් ස්ථීර තීරණයක් ගන්නවා. පළාත් පාලන කොමසාරිස්වරයා විසින් කරන ලද පරීක්ෂණයකින් අනතුරුව සබරගමු පළාත් මහ ඇමතිවරයා විසින් පූජ්‍ය වේවැල් දූවේ ඥානප්‍රභ හිමියන්ට ගොනු කළ චෝදනා පත්‍රයයි මේ. එහි ඥානප්‍රභ හිමියන්ට රෙහිව දූෂණ හා විෂමාචාර චෝදනා 14ක් ඇතුළත්. ඉන් පළමු චෝදනාව වන්නේ නගර සභා කාර්යාලයට මීටර 600ක දුරින් අනවසර මහල් ගොඩනැගිල්ලක් ඉදිවෙද්දී සභාපතිවරයාට හිමි බලතලවලට අනුව එය වැළැක්වීමට කටයුතු කිරීමයි. ඥානප්‍රභ හිමියන්ට රෙහිව ඉදිරිපත් වී ඇති දෙවන චෝදනාව වන්නේ නගර සභාවේ ගොඩනැගිලි සැලසුම් කමිටුවේ නිර්දේශ හිමි වීමට ප්‍රථම ගොඩනැගිලි දෙකක් සඳහා අනුමැතිය ලබා දීමයි. නගර සීමාව තුළ අනවසර ඉදිකිරීමක් වැළැක්වීමට කටයුතු නොකිරීමද ඥානප්‍රභ හිමියන්ට රෙහිව එල්ල වී ඇති තවත් චෝදනාවක්. නගර සභාවට අවශ්‍ය කසලබදුන් හා ට්‍රැෆික් කෝණ මිලදී ගැනීමේදී අනුමත නීති රෙගුලාසි වලට පටහැනිව ක්‍රියා කිරීම, අදාළ භාණ්ඩ අඩු මිලට මිලදීගත් බවට ව්‍යාජ ලිපි ලේඛන සැකසීම, එම මිලදී ගැනීම සඳහා රුපියල් 90000ක චෙක් පතක් නිකුත් කිරීමට නාගරික ලේකම්වරියට බලපෑම් කිරීම හා හදිසි අවශ්‍යතාවයක් ලෙස පෙන්වා මිලදීගත් එම භාණ්ඩ වසරකට අධික කාලයක් රඳවා තබා ගැනීම යටතේද ඥානප්‍රභ හිමියන්ට චෝදනා හතරක් එල්ල වී තිබෙනවා. ඥානප්‍රභ හිමියන්ට රෙව ඉදිරිපත් වී ඇති චෝදනා පත්‍රයේ අටවන චෝදනාව නගර සභාව සතු ට්‍රැක්ටර් රථයක් භාවිතා කර බලපත්‍ර රහිතව දැව කදන් ප්‍රවාහනය කිරීමයි. ප්‍රතිපාදනයන්ට පටහැනිව සේවකයන් යොදා ගැනීම සහ එම සේවකයන් සඳහා ලක්ෂ දෙකකට අධික මුදලක් නීත්‍යානුකූල නොවන ලෙස වැය කිරීම යටතේ චෝදනා දෙකක් ඥානප්‍රභ හිමියන්ට එල්ල වී තිබෙනවා. නගර සභාව විසින් සිදු කරන ලද ඇතැම් කොන්ත්‍රාත් ඥානප්‍රභ හිමියන්ගේ අභිමතය මත පමණක් ලබා දීමද උන්වහන්සේට රෙව එල්ල වී ඇති තවත් චෝදනාවක්. ටෙන්ඩර් පටිපාටියෙන් තොරව කඩකාමරයක් බදු දීමෙන් රුපියල් ලක්ෂ 4කට ආසන්න මූල්‍ය පාඩුවක් නගර සභාවට සිදුවීම යටතේද ඥානප්‍රභ හිමියන්ට චෝදනා දෙකක් එල්ල වී තිබෙනවා. ඊට අමතරව විෂයභාර අමාත්‍යවරයෙකු විසින් ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ලබා දී ඇති උපදෙස් ක්‍රියාත්මක නොකිරීමද ඥානප්‍රභ හිමියන්ට එල්ල වී ඇති තවත් චෝදනාවක්. අදාළ අක්‍රමිකතා සම්බන්ධයෙන් අදහස් දක්වන ඇඹිලිපිටිය නගර සභාවේ මන්ත්‍රීවරුන් ඇඹිලිපිටිය නගර සභාවේ පසුගිය කාලය තුළ මේ සභාපති ස්වාමීන් වහන්සේ ඉතාම අත්නොමතික විදියට කිසිදු විනිවිදභාවයකින් තොරව අකාර්යක්ෂමව තමයි කටයුතු කරන් ගියේ. ඉන්ධන ඉතාම වැරදි විදියට පාවිච්චි කරලා කිලෝමීටර් 56ක් විතර තමයි අපේ නගර සභා සීමාවේ වාහන දුවන්න තියෙන පාරවල් තියෙන්නේ. 120,000ක ඉන්ධන එක මාසෙට අනුමත කරන් තිබෙනවා. ඇඹිලිපිටිය නගර සභාවේ සභාපතිවරයා වසර 4කට ආසන්න කාලයක් මුළුල්ලේ දිගින් දිගටම එලිපිට කරපු දූෂණ වංචා අක්‍රමිකතා පිළිබඳව දිගින් දිගට නගර සභාවේ මහජන නියෝජිතයන් වශයෙන් අප හඬ නැගුවා. සභාවටම සභාපති ස්වාමීන් වහන්සේට දෙන්න උත්තර නැහැ. එලිපිටම තමයි උන්වහන්සේ මේ සියලු වංචා දූෂණ හොරකම් මැරකම් මේ ඔක්කොම කරේ. පූජ්‍ය වේවැල් දෙනියේ ඥානප්‍රභ හිමියන්ට රෙහිව එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් අදහස් දැක්වූ රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සනී රෝහණ මහතා මමත් ඊයේ දැනගත්තේ මේ ස්වාමින්වහන්සේ වැච් කරේ ගැසට් නිවේදන නිකුත් කරලා කියලා. මම දකින්න හැටියට නම් මේක යහපාලනේ සැබෑ ස්වරූපය තමයි. ඒක තමා විසින් කරගන්නා ලද දේහි ප්‍රතිඵලයි මේ විඳින්නේ. යමෙක් තමා විසින් වපුරනු ලබන බීජ වර්ගයට අනුව එහි ප්‍රතිඵල අස්වැන්න නිලා ගන්නවා කියන අදහස. වට ඉතින් අපි ඓතිහාසික කතන්දර නොකියව තියෙනවා. අර කටුස් වගේ කරේ රත්තරන් එල්ලුව වගේ ආදර්ශ කතන්දර තියෙනවා. කනකොක් සුද පේන්නේ ඉගිලෙන කොටයි කිව්වනේ. ඉතින් ඇත්තෙන්ම ඉගිලෙන කොටයි පෙනුනේ අපි මේ චරිතය තුළ තියෙන දුර්වලකම්, ආත්මාර්ථකාමීකම්, එතකොට දූෂණ ක්‍රියා, විචුත්තේට නොගැලපෙන අගෝචර කටයුතු. පූජ්‍ය වේවැල් දූවේ ඥානප්‍රභ හිමියන් නගර සභාවේ සභාපතිවරයා ලෙස සිටියදී කළ අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රදේශයේ මහජනතාව දක්වන්නේ මෙවැනි අදහස්. ඇත්තටම ගෙවි ගිය අවුරුදු පහ අපරාධයක්. අපේ ඡන්දදායකෝ බුද්ධිමත් වෙන්න ඕනේ මේට වඩා. මේක මේ කොහෙන්වත් ආපු කෙනෙකුට මෙහි සභාපතිකම දීලා එයාගේ කාල සීමාව ඉවරයි. එයා දැන් එයි යන්නේ මේක උගලගෙන. මේ නගරෙට සිද්ධ වෙච්ච සංවර්ධන කටයුත්තකුත් නැහැ. මේ නගරෙට වෙච්ච වෙනත් දේකුත් නැහැ. දවසේ පුවත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ මාතර කිරින්ද පූර්වාරාම පිරිවෙන් විහාරස්ථානයේ පැවති උත්සවයකට එක් වුණා. මාතර කිරින්ද පූර්වාරාම පිරිවෙන් විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද පුස්තකාලය සහ දෙමහල් සංඝාවාසය විවෘත කිරීම සහ එම විහාරස්ථානයේ චෛත්‍යයේ කොත්වහන්සේ නිරාවරණය කිරීම සඳහා මෙම උත්සවය පැවැත්වුණා. විහාරස්ථ දායක සභාව සංවිධානය කළ මෙම උත්සවයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම කථානායක චමල් රාජපක්ෂ මහතාද එක්ව සිටියා. උතුරු ඉන්දියාවේ සංකස්සපුර මෛත්‍රීබුදු විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ජුලම්පිටියේ ඥානරත්න හිමියන්ට උපහාර පිණිස රචිත ග්‍රන්ථයක් එළිදැක්වීමද මෙහිදී සිදු වුණා. මම මතකයි කටුගම්බි ගහපු යුග තිබුණා පන්සල් වලට. එවැනි යුගයක් තමයි අපි පහු කරේ. ඒ යුගය අවසන් වෙලා අපිට ආවා සංවර්ධන යුගය. ඔබ වහන්සේලා කොළඹ ඉඳලා එනකොට මම හිතන්නේ පෑයකින් මාතරට එන්න පුළුවන්කම තියෙනවා. මේ නවත්තපු එක ආපහු පටන් ගත්තොත්
මෙතෙන්ට එන්න පැය කිහිපෙ විනාඩි 15ක් යාවි. අපි දන්නවා හාමුදුරනේ කොච්චර හොඳ වැඩ කරත් අපිට බැනුම් අහන්න සිද්ධ වෙනවා. අපහාස කරන. ඉතින් මේවා අපි පන්සලට ඇවිල්ලා දේශපාලනේ කතා කරනවා නෙවෙයි. ඒකෙන් ප්‍රයෝජන ගන්නවා නෙවෙයි. हिरो टीवी बलिय सजीवी देशपालन संवाद वेडसरहन ई रात्रि विकाशेकरुने दिन सीए सह रटे वर्तमान देशपालन तत्व यन मातृका व्याटते ईट आंडुपक्ष नियोजन क्रमें नियोज अमाते अजित पी पेरेरा एक्सत जातिक पक्ष पार्लिमेंट मंत्री अजित मान पेरुमेन महत्वरुन एक्वसिटिया विपक्ष वेनुवेन बलिय देशपालन वेडसरहन टेकुए एक्सत जनता निदहस संधान पार्लिमेंट मंत्री महिंदानंद अलुत्कमगे महता सह जातिक निदहस पेरुमुने माध्य प्रकाशक मोहम्मद मुसामिल महताय ඉතාම බරපතල කාරණා ගණනාවක් සිද්ධ වෙනවා එකක් තමයි උතුරේ අධි ආරක්ෂිත කලාප මේ එක අධි ආරක්ෂිත කලාපයක වර්ග අඩියක් බේරගන්න රණවිරුව 10කට වැඩිය මැරෙන්න ඒ ජීවිත පූජාවෙන් දිනාගත්තේ අධි ආරක්ෂිත කලාප අනේ කිසි හැඟීමක් නැතුව ගිහිල්ලා බෙදලා දෙනවා ඔබතුමා දන්නවද යාපනයේ ওই අධි ආරක්ෂිත කලාප වලින් කොටසකට අදාළ මේ ඔප්පුවට අස්සම් කරා අපි බෙදලා දුන්නේ ජනාධිපති රාජපක්ෂ මහත්තයා චන්දිර දවස් 2කට කලින් අස්සම් කරපු ඔප්පුව ටික ඔබතුමා කොහොමද එහෙම කියන්නේ बरपतल प्रवृत्ति बलवा गाल कचेरी मिनुस वटल कलुतर कचेरी वटल हेट नूर कचेरी वटल बरपतल प्रश्न මන්තුමා කාපු කතාව නෙවෙයි තමුන්නාසලා නාලා මං කියන්න අහගන්නකො පොඩක් හරි පොඩ ඉන්නකො දැන් හරි අපි කෑවනේ දැන් ඔයගොල්ලෝ නාලා මේක යන්න බෑ මේ යන විදියට මම කිව්වේ දැන් ගම්පහ දිස්ත්‍රික්කේ අපි දැන් කොහෙලා බලනවා මොනවද වුනේ බලපුවාම පාරවල් හදලා නියෝග දීලා ටෙන්ඩර් එකක් නැ මිලක් නැ කොහොමද කරන්න කියලා දන්නේ නැ එක එක මිනිහගේ පුද්ගලයේ නියෝගයක් ඔන්න ඔහම තමයි මේ රටේ සංවර්ධනය කියලා කලේ ගිවිසුන් නැ ගිවිසුන් නැ එක්කෙනෙක්ගේ නියෝගයක් ඒ මිනිස්සු අන්තිමට දැන් අහගන්නවත් නැ ලංකාවෙත් නැ කො පොරොන්දුකාරය අපි දාලා ගිහිල්ලානේ එහෙට බලේ නැති වෙලානේ කවුද පොරොන්දුකාරයා බැසිල් රාජපක්ෂ මහත්තයා ගම්පහදිස්ත්‍රික්ක නංග ඔබතුමාගේ කියපු සංවර්ධනේ කටයුතු වෙන කතා කරපු එක්කෙනා ඒ නිසා මේ දින 100 ඇතුලේ ජනතාව බලාපොරොත්තු දේ දෙනවා මේ රටේ ප්‍රධානතම නීතිමය රාමු වෙනස් කරලා අනාගතයේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනගන්න අවශ්‍ය කටයුතු කරනවා සමස්තය දිහා හැරිලා බලනකොට දින 100 සාර්ථකයි එක්සත් ජාතික පක්ෂයේ වැඩ පිළිවෙල සාර්ථකයි රට වෙනුවෙන් ඒකාබද්ධ වැඩ පිළිවෙලක් රටේ ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා යනවා මේ මහතුරු දෙන්නම රටේ ප්‍රධාන ප්‍රවාහයට අයිති වෙන්නේ නැහැ දැන් මේ මොහොතේ ඉතින් අපි මොනවද කරන්නේ ශ්‍රී ලංකාවට පනවා ඇති මත්ස්‍ය නිෂ්පාදන අපනයන තහනම ඉවත් කිරීම හා GSP Plus බදු සහනය යලි ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව යුරෝපා සංගමය පවසනවා. ආසියානු සහ පැසිෆික් කලාපය පිළිබඳ යුරෝපා සංගම් විදේශ කටයුතු ක්‍රියාකාරී සේවාවේ වැඩබලන කළමනාකරණ අධ්‍යක්ෂ ඌගෝ ඇස්ට්‍රටෝ මහතා මේ බව ප්‍රකාශ කළා. ඒ 19 වන ශ්‍රී ලංකා යුරෝපා සංගම් ඒකාබද්ධ කොමිෂන් සභාවෙන් අනතුරුව මාධ්‍ය අමතමින් 19 වන ශ්‍රී ලංකා යුරෝපා සංගම් ඒකාබද්ධ කොමිෂන් සභාව රැස්ුණේ කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී. ඊට ශ්‍රී ලංකා පාර්ශවයෙන් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු පිරිසක් සහ යුරෝපා සංගම් පාර්ශවයෙන් ආසියානු සහ පැසිෆික් කලාපය පිළිබඳ යුරෝපා සංගම් විදේශ කටයුතු ක්‍රියාකාරී සේවාවේ වැඩබලන කළමනාකරණ අධ්‍යක්ෂ උග්‍රෝ ඇස්ටුටෝ මහතා එක්ුණා. හමුවෙන් අනතුරුව කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාවට පනවා ඇති මත්ස්‍ය නිෂ්පාදන අපනයන තහනම ඉවත් කිරීම පිළිබඳව සලකා බලන බවයි. Sri Lanka has undertaken to submit its next progress report. මේ මාසයේදී ශ්‍රී ලංකාව සිය මීළඟ වාර්තාව යුරෝපා සංගමයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අපතර පවතින ගැටලු වලට ඉන් පිළිතුරු ලැබෙනු ඇති. මෙම තහනම ඉවත් කර ගැනීමට එය ඉතා වැදගත් පියවරක්. පසුගිය රජයේ සමයේදී කපා දැමු GSP Plus සහනය යලි ලබා දීම සම්බන්ධයෙන්ද ඒකාබද්ධ කොමිෂන් සභාවේදී අවධානය යොමු වී තිබෙනවා. කිසිදු ආනයන බද්දක් නොගෙවා යුරෝපා සංගමයේ රටවල් සඳහා භාණ්ඩ අපනයනයට අවසර ලැබෙන GSP Plus බදු සහනය යලි ලබා දීමට කටයුතු ආරම්භ කර ඇති බවද ඇස්ට්‍රටෝ මහතා සඳහන් කළා. මේ සඳහා යම් කාලයක් ගත වෙනවා. මක්නිසාද ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තීන් අනුව වැඩ කටයුතු කරන බව ප්‍රථමයෙන් පෙන්විය යුතුයි. මේ සඳහා සහාය වීමට අපි මානව හිමිකම් නීතිය හා යහපාලනය පිළිබඳ නව ක්‍රියාකාරී කමිටුවක් පිටුණු ලැබුවා. මේ වසර අවසානයේදී මෙම කමිටුවේ ප්‍රථම රැස්වීම පැවැත්වීමට අපි අපේක්ෂා කරනවා.